ආයිබෝවන් ආදරණීය දූපතේ මේ ඔබ නරඹන්නේ දෙවැනි ගණිත ගැටළු වීඩියෝ එක අපි ඊයේ දවසේත් ගණිත ගැටළු 10ක් සාකච්ඡා කළා මේ අද දින ඔයාලට ලබා දෙමු ගණිත ගැටළු 10ේ පිළිතුරු වීඩියෝව බලමු අපි මේකේ ගණන් 10 කොහොමද හදාගන්නේ කියලා ගොඩක් ළමයි මේකේ උත්තර ටික වරද්දාගෙන තිබුණා හරි පළවෙනි ගාන වලට මම දාලා තියෙන්නේ 1064 යන සංඛ්‍යාවේ යටි නිරියඳි ඉලක්කමේ ස්ථානය ස්ථානීය අගය නිර්භූත අගය ලියන්න කියලා. 1064 බිඳුව තමයි යටි ඉරියඳලා තියෙන්නේ. එතකොට අපි දන්නවා සංඛ්‍යාවක කිසියම් සංඛ්‍යාවක තියෙන ඉලක්කම් වලට ස්ථානයක් තියෙනවා. මම දාලා තියෙන උදාහරණ ඉලක්කම් 4ක සංඛ්‍යාවක් නිසා වෙන සංඛ්‍යාවකට ඒක උදාහරණ කියලා දෙන්නම්. 1524 කියන සංඛ්‍යාව මම අරන් තියෙන්නේ. අපි මේක ගත්තොතින් මේ දකුණු අත පැත්තේ දැන් කතා කරොත් 4 කියන එකට අයත් වෙන ස්ථානය තමයි එක ස්ථානය. ඒ කියන්නේ කේවය ළඟ තියෙන්නේ. එක ස්ථානය 4 ස්ථානය හුවොත්. 2කට අයත් ස්ථානය කියන්නේ ඊළඟට තියෙන ස්ථානය 10 ස්ථානය නැත්නම් දස ස්ථානය කියලාත් අපි ඒකට කියනවා. ඊළඟට අංක 5 තියෙන්නේ ස්ථානය 100 ස්ථානය. ඒකේ හේතුව ඔය ළඟ තියෙන 100ව නිසා. අංක 1 ස්ථානය 10 ස්ථානය. හේතුව ඔයාලඟ තියෙන්නේ 10ව නිසා. ඔයාලගෙන් සංඛ්‍යාවක තියෙන ඉලක්කමක ස්ථානය අහුවොත් මතක තියාගන්න ස්ථානය ලියන්නේ අපි අකුරෙන් විතරයි. ඉලක්කම් පාවිච්චි කරන්නේ නැහැ ස්ථානය ලියන්න. එහෙමනම් අහලා තියෙන්නේ දකුණු පැත්තේ ඉඳන් 3වෙනි ඉලක්කම නිසා ඔයාලා ලියන්න ඕනේ ස්ථානය විදිහට 100 ස්ථානය කියලා. ස්ථානය අකුරෙන් 100 ස්ථානය. ඊළඟට ස්ථානීය අගය ගොඩක් අය වරද්දගෙන තිබුණා මේකට ලේසිම ක්‍රමයක් මම කියන්න ස්ථානය කටින් කියනකොට ඉලක්කමක් කියවෙනවා 100 ස්ථානය 100 ස්ථානය 100 ස්ථාන කියවෙන ඉලක්කම තමයි 100 එහෙමනම් බිඳුවට අයත් ස්ථානීය අගය වෙන්නේ 100 එතන වරද්දගෙන තිබුණා වලට ලේසි හොයා ගන්න ස්ථානීය අගය අදාළ සංඛ්‍යාව ස්ථානය කටින් කියන්න එතකොට කියවෙන ඉලක්කම තමයි ස්ථානීය අගය වෙන අපි ස්ථානීය අගය ලියන්න ඕන අකුරෙන් නෙමෙයි ඉලක්කමෙන් ඊට පස්සේ නිරූපිත අගය කියන්නේ මේ වෙලාවේ තියෙන ගාන එයා ළඟ මේ වෙලාවේ 100ව එකක්වත් නැහැ බිඳුවක් නේ තියෙන්නේ එතකොට අපි ස්ථානීය අගයට ලියන්න ඕනේ බිඳුවයි කියලා ඔයාලට වැඩි විස්තර මේ ස්ථානය ස්ථානීය අගය නිරූපිත අගය ගැන දැනගන්න ඕන නම් මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ පෙන්නන ඔය ලින්ක් එක ක්ලික් කරා නම් ඒ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න පුළුවන් ඒකේ ගොඩාක් උදාහරණ වලට විස්තර කරලා දීලා තියෙනවා බලන්න මේ පාඩම ස්ථාන ස්ථානීය අගය පැටලෙන කට්ටිය එතන උඩ තියෙන ලින්ක් එක ටච් කරලා මේ වීඩියෝ එක නොරදවාම නරඹන්න හොඳයි එහෙමනම් අපි දෙවෙනි ගණිත ගැටලුව බලුවොත් ගොවිපොලක ඌරන් හා ගවයින් සමාන ගණනකින්ද කුකුලන් 12 දෙනෙක්ද ඉන්නවලු ඌරන් ඉන්න ගානම සමානයි ගවයින් ගානට අපිට හැබැයි ගානක් කියලා නැහැ කුකුලන් 12 දෙනෙක්ද ඉන්නවලු එම සියලු සතුන්ගේ පාදවල එකතුව 104ක් නම් ඒ සිටන ගවයින් ගණන පෙන් අහන්න ගොඩක් අය ගාන හරියට කියවන්නේ නැහැ. ඒකයි වැරද්ද ගන්නෙ. හරි බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. හරි මම සතුන් ටික දානවා ඌරන් ගවයින් කුකුලන් කියලා. අපිට දැනටමත් කුකුලන් ඉන්න ගාන 12ක් කියලා තියෙන නිසා මේකේ කුකුලන්ගේ පාද ටික අපිට දැනටම හොයා ගන්න පුළුවන්. එතකොට කුකුලන් 12ක් කියන්නේ දෙකෙන් ගුණ කරාම කුකුලන් 20 කුකුලන්ගේ පාද 24ක් එනවා අපිට දැන් තියෙන්නේ මුළු පාද ගණනෙන් ඉස්සෙල්ලා කුකුලන්ගේ ගණන අඩු කරගමු මුළු පාද ගණන 104යි කුකුලන්ගේ ගණන 24ක් අඩු කරාම 80ක් එනවා හැබැයි එන්නේ උත්තරේ සතුන් ගණනක් නෙමේ පාද ගණනක් දැන් අපිට ගානේ කිව්වා ඌරන් ප්‍රමාණයටම තමයි ගවයින් ඉන්නවා කියලා එහෙනම් පාද 80ක් තියෙන නිසා අපි මේක 4ෙන් බෙදා ගත්තොත් අපිට පාද 4ේ සත්තු ගාන ගන්න පුළුවන්. ඌරද ගවයද කියන එක පස්සේ බලමු. පාද 80ක් කියන එක 4ෙන් බෙදුවම අපිට එනවා සත්තු 20 දෙනෙක්. ගානේ කිව්ව ඌරන් සමානයි ගවයින් කියලා එහෙනම් සතුන් ಜಾති දෙකෙන්ම සතුන් 20යි නම් ඒ දෙක හරියට දෙකට බෙදලා ගන්න ඕනේ ඌරන් 10ක් සහ ගවයින් 10ක් විදිහට වෙන වෙනම එන්නේ. අහලා තියෙන්නේ ගවයින් කීයද කියලා ගවයින් ගණන 10යි. ඔයාලා සමහරව 20 දාලා තිබුණා ගාන හරියට කියවලා නැහැ. ඒක තමයි ලොකුම වැරද්ද ඔයාලා කරන. කලබලයට හදනවා. අපෙන් අහලා තියෙන ප්‍රශ්නෙට තමයි අපි උත්තරේ දෙන්න ඕනේ නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ.
ඌරන් ගවයින් සමාන ගානක් ඉන්න නිසා මුළු පාද හතරේ සතුන් 20යි නම් දෙකට බෙදලා ගන්න ඌර 10යි ගවයෝ 10යි. අපෙන් අහන්නේ ගවයින් ගාන නිසා ගවයින් 10ක් කියලා උත්තරේ ලැබෙන්න ඕන. හොඳයි. ඊළඟට අංක 3 දාලා තියෙන දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා 5න් 3 දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. දශම සංඛ්‍යාවක් කියන්නේ දශම එකක් කියන්නේ 10න් එක කොටසක්. 10න් පංගුවක්. 10න් එකක් දශම එකයි. 10න් දෙකක් දශම දෙකයි. 10න් තුනක් දශම තුන. හැබැයි දශම සංඛ්‍යාවක් ලියන්න නම් අපි 10න් භාගයක් විදිහට හදා ගන්න ඕන. 5න් 3 තියෙන කොටද දශම කරලා ලියන්න බෑ. දශම කරන්න නම් 10න් පංගුවක් විදිහට මේක හදා ගන්න ඕන මුලින්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. 5න් 3ක් කියන එක අපි හිතුවා මෙහෙම. අපි හිතමු රඹුටන් ගෙඩි 5ක් ගෙනව 5න් 3ක් ඔයාට හම්බ වෙනවා. තව 5ක් ගෙනවොත් තව 3ක් හම්බ වෙනවා. එතකොට 10ක් ගෙනවොත් 3යි 3යි ගෙඩි 6ක් හම්බ වෙනවා. එහෙනම් 5න් 3 අපි 10න් හදාගත්තොත් 10න් 6ක් එන්නේ. ඒක කරන්න පුළුවන් උඩ තියෙන ළවයත් යට තියෙන හරයත් දෙකෙන් ගුණ කරොත්. මොකද 5 දෙකෙන් ගුණ කරොත් තමයි අපිට 10 එන්නේ. එහෙනම් උඩත් ඒ දෙකෙන්ම ගුණ කරන්න එකම සංඛ්‍යාවෙන් ගුණ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. 5න් 3 10න් නම් 6ක් එනවා. බලන් දෙපැත්තම උඩ යට දෙකෙන් ගුණ කරලා. දැන් ඔන්න 10න් 6 කියන එක අපිට දශම කරන්න පුළුවන්. 5න් 3ම තමයි 10න් 6 විදිහට තියෙන්නේ. මම කිව්වා 10න් 1ක් දශම 1යි නම් 10න් 2ක් දශම 2යි නම් 10න් 6ක් කියන්නේ දශම 6ක්. දශම 6 ලියන්නේ බිංදුවයි දශම 6 කියලා. ඔයාලට 10න් 8ව නම් 0.8යි. 10න් 7ක් වගේ ආව නම් 0.7යි. ඒ වගේ යන්නේ. එහෙනම් 5න් 3 කියන එක දශම 6ක් විදිහට ලියන්නේ 0.6ක් කියලා. මොන මතක තියාගෙන දශමයක් කරනවා නම් 10න් පංගුවකට හදා ගන්න ඕනේ නැත්තම් ලියා ගන්න අමාරුයි. ඒක ලියන්න බෑ. 5න් 3 10න් 6යි. 10න් 6ක් කියන්නේ 0.6යි. 10න් 9ක් නම් 0.9ක් වෙනවා. එන්න විදිහට යන්නේ. හොඳ මං හිතනවා මේ ගාන පැහැදිලි ඇති කියලා. අපි බලමු ප්‍රශ්න අංක 4. සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් එකක පැත්තක දිග සෙන්ටිමීටර් 8යිලු. කාඩ්බෝඩ් එක සමචතුරස්‍රාකාරයි දිග පළල සමානයි. එහෙමනම් එක පැත්තක් සෙන්ටිමීටර් 8යිලු. ඒක භාවිතා කරමින් පැත්තක දිග 4ක් වෙච්ච සමචතුරස්‍ර කීයක් කපන්න පුළුවන්ද කියලා. මේකත් ගොඩක් අය වරද්දගෙන තිබුණා. ඔයාලා ගණිත ගැටලු විසඳනකොට රූප රාමු අඳින්න. රූප රාමු ඇන්දොත් වරදින්න තියෙන ඉඩ කඩා අඩුයි. මමත් මේකේ රූප රාමුවක් ඔයාලට දාලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට. හරි, සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් එකක් ඔන විදිහට සෙන්ටිමීටර් 8ක් පැත්තක දිග වෙලා තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වෙච්ච සමචතුරස්‍ර කපන්න. එහෙනම් අපි කරන්න ඕනේ එක පැත්තක් සෙන්ටිමීටර් 8 නම් සෙන්ටිමීටර් 4ක් ගන්න හරි මැදින් කපන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට එක පැත්තකින් කැපුවා, අනිත් පැත්තනොත් කැපුවා. මොකද ඉල්ලන්නේ සමචතුරස්‍ර නිසා. ඔයාට පැති දෙකකින් මැදින් කපන්න වෙනවා. බලන්න සමචතුරස්‍ර කොටු කීයක් එනවද කියලා. සමචතුරස්‍ර 4ක් එනවා. පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වෙච්ච කොටු 4ක් ලැබෙනවා. මේ පිළිතුරත් ගොඩක් අය වරද්දගෙන තිබුණා. ඔයාලා රූප රාමු අඳින්න ගණිත ගැටලු විසඳන කොට ගණිත ගැටලු අංක 5 සෙන්ටිමීටර් 200ක දිග කම්බියක් සමාන කොටස් ලැබෙන පරිදි ස්ථාන 4කින් කපන ලදී. එක් කැබැල්ලක දිග සොයන්න. මේකත් වරද්ද ගන්නවා දැක්ක ගමන් හදන්න යනවා. මුතේ මේක කියන්නේ කොටස් 4කට කැපුවා කියලා නෙමෙයි, සමාන ස්ථාන 4කින් කැපුවා කියලා. ස්ථාන 4කින් කැපලා ඔයාලා දන්නවා එක කැපුමකට කෑලි දෙකක් එනවා. අපි හිතුවොත් අපි කේක් එකක් එකපාරක් කැපුවොත් කෑලි දෙකයි, දෙපාරක් කැපුවොත් කෑලි තුනයි. තුන කපන වාර ගානට එකක් එකතු වෙන්න ඕන ලැබෙන කෑලි ගාන ගන්න. එහෙමනම් ස්ථාන 4කින් කැපුවොත් කෑලි 4ක් නෙමෙයි කෑලි 5ක් එනවා. ආ, එහෙමනම් බලමු අපි ඒක රූප සටහනකින් මෙන්න මේ වගේ. මොකද මං දාන තියෙන කම්බිය ස්ථාන 4කින් කපනවලු සමාන තැන්වලින්. 1යි 2යි 3යි 4යි. බලන්න තැන් 4කින් කැපුවම කෑලි 5ක් මේ වගේ එනවා. කෑලි 4ක් නෙමෙයි කෑලි 5ක් එනවා. එහෙමනම් ඔයාලා 200 4ෙන් බෙදලා නෙමෙයි උත්තරේ ගන්න ඕනේ 5ෙන් බෙදලා. එහෙනම් 205ට බෙදලා බලන්න අපිට උත්තරයක් විදියට එනවා සෙන්ටිමීටර 40ක් කියලා. මේකත් වරද්දගෙන තිබුණා ගොඩක් අය. බලන්න ගණිත ගැටලු වල අපි දන්නේ නැති රහස් තැන් කොච්චර තියෙනවද කියලා අපිට හොයාගන්න බැරි මග ඇරෙන දේවල්. හොඳ, එහෙමනම්
ස්ථාන හතරකින් කැපුව නිසා කෑලි පහක් වෙනවා. කෑලි පහයි කියන්නේ 205ට බෙදලා බලන එක කෑල්ලක් සෙන්ටිමීටර් 40ක් වෙන්න ඕන. ද ප්‍රශ්න අංක 6 මල්ලි හා මා අතර වයස් පරතරය අවුරුදු 5කි. මාගේ වයස මල්ලිගේ වයස මෙන් දෙගුණයක් වෙන්නේ මල්ලිට අවුරුදු කීයක් වුණාමද කියලා පෙන් අහන්නේ. මල්ලි මා අතර වයස් පරතරය අවුරුදු 5යි. එහෙනම් මල්ලිට අවුරුද්දයි නම් මට 6ක් වෙන්නුනේ. ඒ වගේ නේ යන්නේ. එහෙනම් මල්ලි සහ මා කියලා දෙපැත්තෙන් ලියා ගන්න. අපි එකින් පටන් ගමු. මල්ලිට අවුරුද්දක් නම් මට වයස් පරතරය 5යි නම් මට අවුරුදු 6ක් වෙනවා. මල්ලි ඊළඟ අවුරුද්දේ තව අවුරුද්දක් ගියාම මල්ලිට 2යි මට 7යි. ඒත් දෙගුණයක් වෙලා නැහැ. 2 දෙගුණයක් නෙමෙයිනේ 7. එහෙනම් තව අවුරුද්දක් ගිහිල්ලා බැලුවොත් මල්ලිට 3ක් වෙනකොට මට 8යි. එහෙනම් 3 දෙගුණය 8 නෙමෙයි. එහෙනම් ඒකත් හරියන්නේ නැහැ. තව අවුරුද්දක් ගිහිල්ලා බලනවා 4 මල්ලිට 4ක් වෙනකොට මට 9ක් වෙනවා. ඒත් 4 දෙගුණයක් නෙමෙයි 9 කියන්නේ. එහෙනම් තව එකක් ගිහිල්ලා බැලුවොත් මල්ලිට 5ක් වෙනකොට මට 10ක් වෙනවා. අන්න මල්ලිට වයස 5ක් වුණාම 5 දෙගුණේ තමයි 10 වෙන්නේ. එහෙනම් අපි උත්තරේ ලියන්න ඕනේ මල්ලිගේ වයස අවුරුදු 5දී කියලා ලිව්වනම් හරි. ඔන්න ඒ ගානත් අපි හැදුවා. මල්ලිගේ වයස අවුරුදු 5දී තමයි මල්ලිගේ වයස වගේ දෙගුණයක් වෙන්නේ ඔයාගේ වයස. දැන් මම හිතන්නේ ඒ ගාන පැහැදිලි ඇති කියලා. ගණිත ගැටළු අංක 7 වෘත්තාකාර පිට්ටනියක් වටා සමාන පරතර ඇතිව කණු 17ක් සිටුවා තියෙනවලු. කණු දෙකක් අතර පරතරය මීටර 5යිලු. හරි. පිට්ටනිය වෘත්තාකාරයි. කණු දෙකක් අතර පරතරය මීටර 5යි. බලමු මේ වගේ ගණනක් හදලා හැටි. හරි මම එක රූප සටහනක් දාලා තියෙන වෘත්තයක්. මම මේක කණු 17ම පෙන්වන්න යන්නේ නැහැ. මේකේ වෙන කණු ගණක් දාලා පෙන්වන්නම් මේකේ තියෙන සමාන බව. අපි කණු 4ක් මේ විදිහට ඉඳලා බලමු. 1යි 2යි 3යි 4යි. අපි බැලුවොත් කණු 4ක් ඉදවම පරතර කීයක් එනවද? පරතරයක් කියලා කියන්නේ මෙන්න මේ මම පෙන්නන වගේ දෙකක් අතර තියෙන හිඩසට පරතරයක්. කණු 4ට පරතර 4ක් පේන්න ඔයාලා බැලුවොත් හොඳට. එහෙමනම් කණු 10ක් ඉදවොත් පරතර 10ක් එනවා. කණු ගානයි පරතර ගානයි සමානයි වෘත්තාකාර නම් අදාළ ඉදම. වෘත්තාකාර නම් විතරයි පරතර සමාන වෙන්නේ. එහෙනම් කණු 4ට පරතර 4යි කණු 10ක් නම් පරතර 10යි. කණු 17ක් අපේ ගානේ තියෙන්නේ. කණු 17ක් කියන්නේත් පරතර 17ක් වෙන්න ඕන. කණු දෙකක් අතර පරතර, ඒ කියන්නේ එක පරතරයක් මීටර 5යිලු. එහෙනම් පරතර 17 හොයන්න 5ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට එනවා 5 17ෙන් ගුණ කළ බලන්න 5 85ක් විදිහට. එහෙමනම් පිට්ටනිය වටා වටේ දිග අපෙන් අහන්නේ මීටර 85ක් උත්තරේ විදිහට එන්න ඕන. වෘත්තාකාර පිට්ටනියක නම් ඉන්ධන කණු ගානට සමාන ගානක් පරතර ලැබෙනවා. ඒක මතක තියාගන්න. උදාහරණ අංකයට ජගත් සවස 5ට පමණ වැඩ නිම වී නිවසට යන විට එයා වැඩ ඇරලා එන වෙලාව හවස් වේලාවක් මේ කියන්නේ. ඔහුගේ සෙවනැල වැටී තිබුණේ ඔහුගේ දකුණු අත පැත්තට නම් ඔහු ගමන් කරන දිශාව අපෙන් අහන්නේ. රූප රාමුවක් ඇඳුමින් උත්තරටක් ගාලා හොයාගන්න පුළුවන්. අපි රූප රාමුවක් අඳිමු දිශා ටික දාලා මෙන්න මේ විදිහට උතුර දකුණ නැගෙනහිර වටහිර වේලාව ගැන සැලකිලිමත් වෙන්න. මේ කියන්නේ හවස 5. එහෙනම් මේ වෙලාවේ ඉර තියෙන්නේ නැගෙනහිර නෙමෙයි බටහිර පැත්තට. එහෙනම් ඔන්න මම ඒකත් දාලා පෙන්නනවා. ඉර තියෙන්නේ දැන් බටහිර පැත්ත. ඉර තියෙන පැත්තේ විරුද්ධ පැත්තට තමයි නිතරම සෙවනැල්ල වැටෙන්නේ. එහෙමනම් ජගත්ගේ දකුණු අත පැත්තට සෙවනැල්ල වැටෙන්න නම් ඔයාලා බලන්න හැම පැත්තරම එහාට මෙහාට ගිහිල්ලා බැලුවොත් එයාගේ දකුණු අත පැත්ත දකුණු අත එන්න ඕන නැගෙනහිර පැත්තට. මොකද මේ පැත්තට හෙවනැල්ල වැටෙන්න නම් එයාගේ දකුණු අත පැත්තට හෙවනැල්ල වැටෙන්න නම් එයාගේ දකුණු අත තියෙන්නත් ඕන නැගෙනහිර පැත්තේ. ඉරට විරුද්ධ පැත්තට තමයි හෙවනැල්ල වැටෙන්නේ. එහෙමනම් ජගත්ගේ දකුණු අත පැත්තට හෙවනැල්ල වැටෙන්න නම් ජගත් තියන්න ඕනේ උතුරු දිශාවට. මෙන්න මේ වගේ ඉස්සරහට යන්න ඕනේ. එතකොට බලන්න හෙවනැල්ල එයාගේ දකුණු අත පැත්තට වැටෙනවා. එන්න මේ විදිහට තමයි මේ වගේ ගානක් දුන්නොත් පිළිතුර ගානේ රූප රාමුවක් මතක ඇතුව අඳින්න. මේ වගේ ගානක් දුන්නොත් එහෙම නැතුව හොයාගන්න අමාරු. එහෙමනම් ජගත්ගේ දකුණු අත පැත්තට සෙවනැල්ල වැටෙනනම් ඔහු ගමන් කරන්න ඕන උතුරු දිශාවට. උතුරු දිශාව කියලා උත්තරේ දාලා තියෙනවනම් හරි. ප්‍රශ්න අංක 9 ළමයෙක් සඳහා බස් ගාස්තුව වැඩිහිටි ටිකට් පතෙන් හරි අඩුයි. වැඩිහිටි කෙනාට ගන්න එකෙන් භාගයක්ලු ළමයට. වැඩිහිටි කෙනාට
අපි හිතමු රුපියල් 20ක් කියලා. එතකොට ළමයට 10 භාගයක්නේ හරි අඩක් කියන්නේ. එතකොට අපිට කියනවා වැඩිහිටියන් දෙදෙනෙකුට හා ළමුන් 3 දෙනෙකුට අය කළ මුදල. වැඩිහිටි දෙන්නයි පොඩි ළමයි 3 දෙනෙකුයි බස් එක නැග්ගට පස්සේ රුපියල් 84ක් ගත්තලු. අපෙන් අහන්නේ ළමයෙක් සඳහා වන අය කිරීම. හරි. අපි මුලින්ම බලමු මේක මරු දාන්නම්. වැඩිහිටි දෙන්නයි ඔන්න මම රූප රාමු දානවා පොඩි ළමයි 3 දෙනෙක්. අපිට කියනවා ලොකු එක්කෙනෙකුට ගන්න වැඩිහිටි ටිකට් පතක් කියන්නේ පොඩි කෙනෙකුට වගේ දෙගුණයක්. එහෙම නැත්නම් පොඩි එක්කෙනෙකුට ගන්න වැඩිහිටි කෙනෙක්ගෙන් භාගයක්. එහෙමනම් ලොකු එක්කෙනෙකුට ගන්න ටිකට් එකෙන් ඔයාලට තේරෙනවා ඇති පොඩි ළමයි දෙන්නෙකුට යන්න පුළුවන්. එක වැඩිහිටියෙක් වෙනුවට පොඩි ළමයි දෙන්නෙකුට යන්න පුළුවන්. බද පොඩි එක්කෙනෙක්ට ගන්න ලොකු එක්කෙනෙක්ගෙන් භාගයයි. පොඩි ළමයි දෙන්නෙක්ගේ ගාන තමයි ලොකු එක්කෙනෙකුට ගන්න. එහෙමනම් එක වැඩිහිටි එක්කෙනෙක්ගේ ටිකට් එකේ සල්ලි වලින් පොඩි ළමයි දෙන්නෙකුට යන්න පුළුවන්. අනිත් වැඩිහිටි එක්කෙනාගේ සල්ලි වලින් තව පොඩි ළමයි දෙන්නෙකුට යන්න පුළුවන්. ඔන්න අපි එතකොට ඔක්කොම පොඩි ළමයි ගාන හදාගත්තොත් වැඩිහිටි දෙන්නට පොඩි ළමයි 4 දෙනෙක් කියනවා. අර දැන් කලින් ඉන්න 3 දෙනාත් එකට මේකට එකතු කරාම පොඩි ළමයි ඔක්කොම 7 දෙනෙකුට යන්න පුළුවන් රුපියල් 84ට. එක වැඩිහිටියට පොඩි ළමයි දෙන්නයි අනිත් වැඩිහිටියට දෙන්නයි හිටිය 3 දෙනයි ඔක්කොම බලන පොඩි ළමයි 7 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් එක ළමයෙකුට හොයන්න ඕන ඔයාලා 84 7න් බෙදලා. 84 7න් බෙදලා බලන්න. එතකොට අපිට එනවා රුපියල් 12ක් කියලා එක ළමයෙකුට ටිකට් පතේ ගාස්තුව. අපෙන් වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුවා නම් ඔයාලට හොයාගත හැකි පොඩි ළමයෙකුට 12 නම් ඒ වගේ දෙගුණයක් ලොකු එක්කෙනෙකුට 24ක් වෙනවා. අපේ ගානේ නම් වැඩිහිටි ටිකට් පතේ මිල අහලා නැහැ. ඇහුවොත් ඒ වගේ ගන්න පුළුවන්. එහෙමනම් පොඩි ළමයෙකුට ටිකට් පතේ අය කිරීම වෙන්නේ රුපියල් 12ක්. මං හිතන ඒ ගාන පැහැදිලි ඇති කියලා. අන්තිම ගාන අපි බලන්නේ 6 වෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න. ත්‍රිකෝණ සංඛ්‍යා හොයනකොට මම දැක්ක සමහරු බිංදු එහෙම ඇඳලා හොයලා තිබුණා. ඒක වැරදි නෑ, ඒක හරි. නමුත් ටිකක් එහා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්න આવොත් බිංදු වන්දින එක කරදරයි, වෙලාවක් යනවා. ඒකට මම පහසු ක්‍රමයක් කියන්නම්. ඔයාගෙන් අහන්නේ 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් අපි ඉස්සෙල්ලා වෙන එකක් බලනින්. 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ඇහුවොත් පහ ඇහුවොත් ඔයා බය නැතුව පහ ගුණ කරන්න එයාගේ ඉස්සරහා වැඩි ගාණෙන් 6. පහ ඇහුවොත් 6ෙන් වැඩි කරන්න. 10 ඇහුවොත් 11ෙන් වැඩි කරන්න. එයාගේ ළඟම ඉන්න වැඩි එක්කෙනාගෙන් ගුණ කරන්න. ගුණ කරලා එන උත්තරේ හරියටම දෙකට බෙදලා ගත්තොත් ඔයාට ඉක්මනින්ම ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න පුළුවන්. 5 වෙනි එක ඇහුවොත් පහ 6ෙන් ගුණ කරා පස්සරක් 6 30යි. ආයෙ දෙකට බෙදන්න මතක ඇතුව. එහෙනම් 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව විදිහට එන්නේ 15ක්. අපෙන් ආනේ 6නේ. එහෙනම් 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න ටග් ගාලා 6 ගුණ කරන්න 7ෙන්. අයත් එක්ක ඉන්න ඊළඟ එක්කෙනාගේ එන උත්තරේ මතක ඇතුව දෙකට බෙදන්න. එතකොට අපිට නිකම්ම උත්තරේ ගන්න පුළුවන්. 42 දෙකට බෙදුවම 21. එහෙනම් 6 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 21. ඔයාලගෙන් ඇහුවොත් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද කියලා 10 11 ගුණ කරලා එන උත්තරේ දෙකට බෙදන්න ලේසියෙන්ම ත්‍රිකෝණ සංඛ්‍යාව ඒ විදිහට ගන්න පුළුවන්. හොඳයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ අද දවසේ ලබා දුන්නු ගණිත ගැටලු 10 පැවරුමේ පිළිතුරු වීඩියෝ. මම හිතන ඔයාලා අද වීඩියෝ එකනොත් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හොඳයි. එහෙමනම් මේ වීඩියෝ එක නැවත නැවත නරඹන්න ඔයාලට එතකොට මෙගෙන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. එහෙමනම් අලුත් ගණිත ගැටලු වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නම්. ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒකේ notification එකක් එවි. අපේ වීඩියෝ මග නොහැර නරඹන්න එතකොට ඔයාලට පුළුවන්. එහෙමනම් බොහොම ස්තුතියි අද දවසේ මේ වීඩියෝ නරඹීම සම්බන්ධයෙන්. සුබ දවසක් ඔයාලා හැමෝටම.